අයුබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියේ ශ්‍රී ලාංකීය ප්‍රවෘත්ති සන්නාමය අද දෙරණ රාත්‍රියට ප්‍රධාන පුවත් ප්‍රකාශය වෙමින් මම චතුර අල්විස් මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩම සේවක වර්ජණයෙන් තැපල් කටයුතු අඩපණ වෙයි විසඳීමක් නැති තැන තමයි අපි මේ අන්තිමට මේ ක්‍රියාමාර්ගය දිහිලා දෙන්නේ ඉල්ලීම් 100ට 100ක්ම අසාධාරණයි කියන ප්‍රකාශය මා කරන්නේ නැහැ ලබන මැයි මාසයට පෙර පුංචි ඡන්දය පවත්වන බවට ජනපති දැනුම් දෙයි. බලත් පාර්ලිමේන්තුවේ ස්ථිර වශයෙන්ම පවත්වනවා. සුපිරි ඇමති ගැන මහින්ද කියයි. මගේ කාලේ සුපිරි ඇමතිවරු හිටියේ නැහැ. මොකද සුපිරි ජනාධිපතිවරයෙක් හිටපු ඉඳන්. අධිවේගී පාලම් ඉදිකිරීමේ උත්සවය ජනතා විරෝධයෙන් නැවතී. තුර්කී රුසියානු තානාපති වෙඩි තබා මරා දැමී සියලුම තැපැල් සේවකෙන්ගේ නිවාඩු ඊයේ මැදම රාත්‍රියේ සිට අවලංගු කර තිබියදී තැපැල් වෘත්තීය සමිතිය පැය 48ක සංකේත වර්ජණය අද ක්‍රියාත්මක කළා. දිවෙන පුරා සියලුම ශ්‍රේණිවල සේවකයන් 21000ක් පමණ ඊට දායකත්වය ලබා දෙන අතර මේ හේතුවෙන් දිවෙන පුරා තැපැල් සේවා අඩපණ වී ඇති බවයි අද දෙරණ වාර්තාකරුවන් පැවසුවේ. මේ අතර මාර්ග නීති කඩ කරන්නන්ට එරෙහිව පැනමෙන දඩ ගෙවීම් වලට වර්ජණයෙන් බාධා ඇති නොවීම සඳහා හෙට දිනේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඒවා ගෙවීමට ඉඩ සලසා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිරාබේ වර්ධන මහතා පවසනවා. The big story. එකපත් තැපැල් වෘත්තීය සමිතිය පෙරමුණේ මැදම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙලෙස සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශ වීමට පත් කළා. ඒ අනුව දිවයින පුරා තැපැල් කාර්යාල 653ක් හා උපතැපැල් කාර්යාල 3500ක මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. 6/2006 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව සැකසූ බඳවා ගැනීම පටිපාටිය සංශෝධනය කිරීම සියලු ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීම තැපැල් දෙපාර්තමේන්තුව සේවාවන් සැපීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපීම ඇතුළු ඉල්ලීම් 7ක් මෙම වෘත්තීය ඉල්ලීම් අතර වෙනවා. අවුරුදු 10කට 30 අපේ විවිධ අවස්ථාවල විවිධ විදිහට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. විසඳීමක් නැති තැන තමයි අපි මේ අන්තිමට මේ ක්‍රියාමාර්ගය දිහිලා දෙන්නේ. 21000ක් වන සියලුම තැපැල් සේවකෝ සියලුම ශ්‍රේණිවල මේ ක්‍රියාදාමයේ එකට එකතු වෙලා යනවා. මේ අතර වර්ජණය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හෝමාරුව ඇතුළුව දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල සේවා අද පෙරවරුවේ සිට අඩපණ වී තිබෙනු දක්නට ලැබුණා. පොල්සේවිකාව ආවා තල්ලි ගන්න ගලා වාල් දිනවා මොනවද දන්නේ ස්ට්‍රයික් ස්ට්‍රයික් කියලා අපි දන්නේ නැහැ. ආවට පස්සේම දන්නේ පොල්සේවිකාව ස්ට්‍රයික් කියලා. හැටන් තැපැල් සේවකයන් සිය රාජකාරී කටයුතු වලින් ඉවත්ව රාජකාරී කාලය තුළ ක්‍රීඩා කරනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් වැඩ වර්ජණයෙන් තැපැල් සේවා කටයුතු බිඳ වැටීම වැළැක්වීමට සීලූප තැපැල් සේවකින්ගේ නිවාඩු ඊයේ මැදම රාත්‍රියේ සිට අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවරගෙන තිබුණා. ඉල්ලීම් 100ට 100ක්ම අසාධාරණයි කියන ප්‍රකාශය මා කරන්නේ නැහැ. සමහර කාරණා බොහොම මධ්‍යස්ථව බැලුවම යම් යම් සාධාරණීය තත්ත්වයන් තියෙනවා. නමුත් රජයේ පොදු ප්‍රතිපත්තිය තුළ තීන්දුවන ගැනීම කිසියම් සංකීර්ණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මෙහි තීරණයන් ලැබීමට ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ ඒ කාරණා. රට සංවර්ධනය කිරීමට නම් දේශපාලඥයාමෙන්ම රාජ්‍ය නිලධාරියාද වගකීම සහ වගවීම හඳුනාගෙන එකම ගමනක් යා යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේ පැවති පළාත් පාලන ආයතන ඇගැයීමේ ජාතික වැඩසටහනට එක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ පළාත් පාලන ආයතන ඇගැයීමේ ස්වර්ණ පුරවර සම්මාන උළෙල අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. විශේෂ කුසලතා සම්මානය හිමි කරගන්නේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව. පසුගිය දශක කීපේ පළාත් පාලන ආයතනවල තිබුණු තත්ත්වයන් පිළිබඳව එක් පැත්තකින් සතුටු විය හැකි වගේම තවත් පැත්තකින් සතුටු නොවිය හැකි කරුණු තිබෙනවා. දූෂණය, වංචාව, අක්‍රමිකතාවය, බලය අයුතු විදිහට පාවිච්චි කිරීම.
සිදුණා පළාත්පාලන ආයතනවල මූලික වශයෙන්ම දේශපාලකයන් සිය වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා එහිදී වගකීම වගේම වගවීම ඉතාමත් වැදගත් වෙනවා බොහෝ විට දේශපාලකඥයා තමාගේ වගකීම තුල ප්‍රශ්න තිබෙන ස්ථානය සොයා යා යුතු වෙනවා මිනිසුන්ගේ ප්‍රශ්න වලට කන් දී යුතු වෙනවා මිනිසුන්ගේ ප්‍රශ්න හඳුනා ගන්නා ඒ තුල ලබා ගන්නා වූ අවබෝධයෙන් සිය ක්‍රියාකාරීත්වය පෙන්විය යුතු වෙනවා රාජ්‍ය නිලධාරීන්ගේ ස්වභාවය මා හිතන්නේ ඒ ආකාරයටම විය යුතුයි කියා දේශපාලඥයා සහ රාජ්‍ය නිලධාරියා කොටස් දෙකකට බෙදුවොත් වගකීම සහ වගවීම කියන කරුණු මත මේ දෙපාර්ශවයේම එකම ගමනක යා යුතු වෙනවා රටක සංවර්ධනය සහ පරිපාලනය ඒ නිසා අද මැතිඅමතුරු නැතත් සභාපතිවරු මන්ත්‍රීවරු නැතත් රජයේ විදිහට ඔබ සෑම කෙනෙක් කෙරෙහිම අපි විශාල විශ්වාසයක් තබලා තිබෙනවා ඔබ නියෝජනය කරන බල ප්‍රදේශයේ නායකත්වය යහපාලනයේ කේන්ද්‍රස්ථාන බවට ඒ ආයතන ඔබ පත්කරන ලෙස මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අතර ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් නිටු කරන මෙහෙවර අගෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ඊයේ විශේෂ සම්මානයක් පුද කරනු ලැබුවා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිනි මහාචාර්ය අධිරා ලෙවින් මහත්මිය විසින් එම සම්මානය පිරිනමා තිබෙනවා යහපාලන රජයේ බිහිගිරීමෙන් පසුව ගත වූ කාලය තුළ ජනතා බලාපොරොත්තු රැසක් මුදුන්පත් කිරීමට හැකියාව ලැබුණු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අග්‍රමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් නිවසක හිමිකම් දිවියට සවියක් යද මෑයින් කොළඹ දිස්ත්‍රික්කයේ නිවාසලාභීන් සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති උත්සවයේදී අග්‍රමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වේ දිවසක හිමිකම දිවියට සවියක් යනවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නිවාසලාභීන් සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දරු අග්‍රාමාත්‍යතුමාගේ චින්තනය මත සංකල්පය මත මේ නිර්මාණය වුණු මැතිවරණ පොරොන්දුවේ ළඟාදී අද දිනේ පවුල් 2607ක් සමාජීය වශයෙන් ශක්තිමත් සවි බල ගැන්වෙන හිමිකමක් නොමැතිව අසරණ වූ ඔබලාට දරු අග්‍රාමාත්‍යතුමාගේ පිහිටෙන් භූමියේ හිමිකම ඔබලා අතට ලැබෙන මේක තමයි යහපාලන රජයේ ප්‍රධානතම වැඩසටහන අද මේක දකින නමුත් ගියක් නැති අයට මේ අවුරුදු දෙක තුන තුල අපි මුදල් වෙන් කළා තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ ගෙවල් 65000ක් හදලා ඒ අයට මගේ නිවස කියලා ඒ අයිතිය ලබා දෙන්න අද පෙනෙනවා යම් ඉදිරි දැක්මක් සහිත ගමන අපරතාවකාලිකව අසතුටෙන් උනත් අපි බදු ඇති කළා තිබෙනවා නමුත් අපි පොරොන්දු වෙනවා తాවකාලිකයි ඒ නිසා මේ වැඩබද්ද තුලින් තමයි මෙවැනි ගෙවල් හදන්න මුදල් වෙන් කරන්න පුළුවන් වන්නේ අපි දුන්න පොරොන්දු ක්‍රියාත්මක කරනවා අපි බාරගත් ඇද්දි මුදල් අමාත්‍යාංශයේ බිම්බෝම්බයක් කොයි වෙලේ පුපුරනවද කියලා අපි දැනගෙන හිටියේනේ බිම්බෝම්බේ වයර් ගලවනවා වගේ තමයි අපි අවුරුදු දෙකක් මේ වයර් ටිකක් ගලවගෙන තියෙන්නේ දැන් අපි දන්නා මේ බෝම්බේ පත්තු වෙන්නේ නැහැ කියලා ණය බර දිහා බලන්න මම මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා අර්ජුන රණතුංග ඇමතුමා මං එක්ක හිටියා එතුමා ඇවිල්ලා මයන් ඇහුවා සූර්යාව ක්‍රිකට් ක්‍රීඩාංගණයට කොහොමද අපි ගෙවන්නේ කියලා මිලියන 4000ක් ගෙවන්න තියෙනවා මං හිතන්නේ අවුරුදු 10ක් ගියත් ඕක ආපහු ගෙවන්න බෑ මේ ණය අරගෙන ඔබේ අනාගතය උගස් තිබ්බා දැන් මං එකක් කියන්න කැමතියි අපි අනාගතය බේරගෙන තියෙනවා ඊළඟ අවුරුදු 5ේදී අපිට ඇත්ත වශයෙන්ම නැගලා එන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ 3 වෙනි වර්ෂය ආරම්භ කරන කාලේ අපේ සංවර්ධන වැඩ කටයුතු අපි ආරම්භ කරනවා කියලා කියන්න කැමතියි මට පුදුම වෙන්නේ මේ හම්බන්තොට වරාය ඇතුලේ ගිය වර්ජණය හම්බන්තොට ඕනේ කියලා කෑ ගහලා බෙර ගහලා හම්බන්තොට වරාය වර්ජණයක් ඇති කළා එක නැවක් සඳහා අපිට කෝටි 8ක් රුපියල් කෝටි 8ක පාඩුව ගෙවන්න සිදු වෙලා තියෙනවා දැන් කියනවා ඉඩම් දෙන්න පැදි වෙළඳ කලාපයක් හදන්න ඉඩම් දෙන්න ඕනේ එහෙනම් සංවර්ධන විශේෂ විධිවිධාන කැටුම්පත් අපි කියනවා අපි යන ගමන තවත් ශීඝ්‍ර කරන්න අපි පොරොන්දු වෙනවා ඉදිරි මැතිවරණයකදී තමන් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති සමග හිඳමින් කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා නරාහම්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා जनाधिपतिवरे
කලින් ජනාධිපතිවරණය මැතිවරණවලදී කිව්වේ චීනය කොලනියක් වෙනවා කියලා. ඉතින් ඒකෙම පේනෝනේ දිව නැවෙන හැටි. ඒ කාලෙකට කියනවා චීන කොලනියක් වෙනවා කියලා. ඊළඟට චීනේ මොන එක දෙනවා. දීලා කොලනියක් කරනවා. කරන ගමන් අපේ පිටු උඩ දාන්න හදනවා ඒකේ වරද. राज्य निर्धारित आरक्षा आंडी अभी राज्य निर्धारित जनता प्रतिपत्ति राखीना प्रतिपत्ति आंडे ලබන මේ මාසයට පෙර පුංචි ඡන්දය පවත්වන බවට ජනපති දැනුම් දෙයි. පළාත් පාලන මැතිවරණය ස්ථිර වශයෙන්ම පවත්වනවා. ඔබේ සම ඇසුරදීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. ලබන වසරේ අප්‍රේල් හෝ මැයි මාසය වන විට ස්ථිර වශයෙන් පළාත් පාලන මැතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව බසනාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. අද කොළඹ පදනම් ආයතනයේ පැවති පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා. අප්‍රේල් මාසයේ මේ වෙනකොට බලාත් පාලන මැතිවරණය ස්ථිර වශයෙන්ම පවත්වනවා කියන එක දැනුම් දෙන්න කියලා කිව්වා. දැන් මේ සුප්‍රිය අමාත්‍යංශයක් ගැන කතාවක් වෙනවා. දැන් මේ අමාත්‍යංශයේ ජනාධිපතිතුමාගේ බලතල අඩුවේ. සුප්‍රිය අමාත්‍යංශ සම්බන්ධය දැන් මේ විශේෂ විධිවිධාන පනත පළාත් සභාවට එනවා. දැන් අපේ එනවා ජනවාරි 3 වෙනිදා. එතකොට මම හිතන්නේ උතුරු මැද එනවා මේ මාසෙ 20 වෙනිදා. එතකොට ඒක අපි දැන් ඒ ගැන අපි අපේ ප්‍රකාශය කරලා ඉවරයි. මට බලපවත්වන්නේ නැහැ ඒ බස්නාහිර පළාතට. නමුත් මම පොදුවේ මොකද ඒකේ ඇතම් වෙලාවට අපිටත් බලපෑවෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි විශ්වාස කරන්නේ මම ප්‍රධාන මිතුරයා හැටියට කියන්නේ මේ රටේ කිසිම තනතුරක් එක පුද්ගලයෙක් තුර ගොනු වෙන්න හොඳ නැහැ. මෙතුම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි දෙපැත්තක් බෙදලා තියෙනවානේ මේකට එකතු කිරීමේ වැඩ පිළිවෙලක් නැද්ද පුළුවන්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග අරමුගෙන ජනාධිපතිතුමා අදත් ආරාධනා කරා සියලු දිනාටම එකට එකතු වෙලා පක්ෂය ශක්තිමත් කරන්න කියන ආරාධනාව අතික ජනාධිපතිතුමාම අද දවසෙත් ප්‍රකාශ කරා. දැන් මේ අලුතෙන් සුපිරිය මිතුකමක් එනවා වගේ පේනවා. ඒකට ඒකෙන් ජනාධිපතිතුමාගේ බලතල සීමා වෙන්නේ නැහැ. එහෙම සුපිරිය මිතුකමක් එන්නේ නැහැ. මේක मोन पक्ष ममकार පැහැදිලි වුණ අපේ සහෝදරයෝ ඉතින් අපි ආරාධනා කරන්නේ උන් සියලු දෙනාටම එකට එකතුලා එක පක්ෂයක් විදිහට අපි ගමනක් යමු මොකද වෙල්ගම් මහත්තයා තිරව ඇවිල්ලා හිටිය අපි දැක්කා නෑ වෙල්ගම් මහත්තයා මම බොහොම පැහැදිලිව දන්නවා ඒ තුමා කිසි දවසක පෝට් වල යන්නේ නැහැ ඒ තුමා නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට අභියෝගයක් එල්ල කළා ඒ පසුගිය ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා මහා බැංකුවෙන් රුපියල් බිලියන 13ක මුදලක් ඒකපදිපක්ෂයේ ජනහමුවලදී බෙදා දුන් බවට මුදල් අමාත්‍යවරයා සිදු කරන ප්‍රකාශය හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙසයි ලංකාවේ මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් ඇතිවන වංචා විමර්ශනය කරන්නට නිරන්තරයෙන් ස්ථාපිත ආයතනයක් තියෙනවා CID එකේ ව්‍යාජ මුදල් නෝට්ටු විමර්ශන ඒකකේ මේ ඒකකේවත් නොදෙනුවත් මුදල් අමාත්‍යවරයා රටට කියනවා දැන් 5000ේ නෝට්ටු කෝටි 1300ක් තියෙනවා නීත්‍යානුකූලව නැති ආකාරයට පිටවෙච්ච ඒවා ජනාධිපති වර්ණයට පෙර පිට වුණා නම් අපි අභියෝග කරන ඒකාබද්ධ විපක්ෂයේ ලෙස මුදල් ඇමතිවරයාට තමන්ගේ මේ පට්ටපල් අසත්‍ය චෝදනාව නිල වශයෙන් ඔප්පු කරන්නට කියලා ඕනෙම මාධ්‍යයක ප්‍රසිද්ධ විවාදයකට අපි අභියෝග කරනවා
රටේ මුදල් විෂය භාර ඇමතිවරයාට ඊට පසුව සේලාන් බැංකුවේ 107 මාර්ක කොටස් ලංකා බැංකුව සතුව තිබුණා ලංකා බැංකුව කොටස් වෙළඳපොළේ ඒ කොටස් ටික අලෙවි කළා බිලියන 1.1කට කොටස් වෙළඳපොළේ ආරංචිය තමයි අග්‍රාමාත්‍යතුමා වහම මේ ගණදෙනුව අත්හිටවල තියෙන කොටස් වෙළඳපොළක සිද්ධ වෙන මේ වගේ විශාල ගණදෙනුවක් අත්හිටවල තියෙන පළවෙනි අවස්ථාව ලංකාවේ කොටස් වෙළඳපොළේ කරුණා කරලා අතිගරු ජනාධිපතිතුමාට විධායක බලයක් තියෙනවනේ මුදල් ක්‍රමයේ කඩාවැටීම පිළිබඳ ප්‍රශ්නයට ජනාධිපතිතුමා වහා මැදිහත් වෙන්න ඕනේ. ඒ වගේම කොටස් වෙළඳපොළේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යතුමා රටට ප්‍රකාශයක් කරන්න ඕනේ. ඒක දැනගැනීමේ අයිතියක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වශයෙන් අපිට තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චීන සංචාරය ගැන වැරදි මත රාශියක් ඉදිරිපත් වෙලා තිබෙනවා. රට තුල අපි පක්ෂ දේශපාලනය කරනවා. හැබැයි විදේශයකට ගිහිල්ලා තුමා හඬ නගන්නේ රට වෙනුවෙන්. ඒ චීනේ අපි කරපු සාකච්ඡාවලදී එතුමා මෙන්න මේ අදහස ඉදිරිපත් කළා. එතුමා කිව්වා ආරම්භයේදී අපි පටන් ගන්නවා අක්කර 750ක. එතකොට අපි පැහැදිලිව චීන රජයට හා චීන සමාගමට කිව්වා 15,000න් පටන් ගත්තොත් අනිවාර්යෙන් අම්බතොට ජනතාවගෙන් විරෝධයක් මතු වෙනවා. ඒ කියන්නේ රට තුල තවත් රට. ඒ తත්වයේ කිසිසේත් අවශ්‍ය නැහැ. ඒක මේ එය පිළිගත්තා. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ප්‍රධාන පාලම් ඉදිකිරීම ආරම්භ කිරීමට අද නියමිතව තිබුණත් මතු වූ ජනතා විරෝධයක් හේතුවෙන් ඒ අතර මඟ නතර කෙරුණා. උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ප්‍රධාන පාලම් මිදිකිරීම ආරම්භ කිරීමට අද නියමිතව තිබුණේ මීරිගම ගණේකොඩ දුම්රිය ස්ථානය අසලින්. එම කටයුතු උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් චෝදනා කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් අහිමිවන ඉඩම්වලට ලැබීමට තිබෙන වන්දි මුදල නොලැබීම සහ එම වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවයි. හෙට ඉඳලා යනවනේ මේක අපිට කොකා පෙන්නලා යමිතුමලා මේක ඈ මේ ජනතාව වෙනුවෙන් හදනවා ජනතාව මරලා හරියන්නේ නැහැ නේද ගන්න මේක රටේ නීතියක් වෙනවා නේද කවුරු හරි එහෙනම් නීතිය සාධාරණ වෙන්නේ හරි නාසර් දැන් කරන්න එපා සර් නෑ නෑ මේ දැන් කරන්න මේ ටෙස්ට් ෆයිල් එක ගන්න ටෙස්ට් ෆයිල් නෑ නෑ බෑ 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 මේක ඒක කරනවා එන්න එන්න එහිදී ප්‍රදේශවාසීන් මෙහි වැඩ කටයුතු සිදු කිරීම සඳහා රැගෙන විත් තිබූ ටෝලර් යන්ත්‍රය මත නැගී මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. පසුව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු පිරිසකට ජනතාවගෙන් දැඩි විරෝධතාවක් එල්ල වුණා. පසුව ප්‍රදේශවාසීන්ගෙන් නෙල්ල වූ විරෝධය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් උත්සව කටයුතු අත්හිටුවා එම ස්ථානයෙන් පිටව ගියා. තුර්කියේ රුසියානු තනාපති ඇන්ඩ්‍රේ කාලෝස් එරට අන්කාරා නුවර කලාගාරයක පැවති රැස්වීමක් අමතමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වුණා. උත්සව සභාවේ සිටි පුද්ගලයෙකු දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි යනුවෙන් කෑ ගසමින් පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව එම අවස්ථාවේ උත්සවයට සහභාගී වූ පුද්ගලයින් පවසනවා. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු සමග මීළඟ පුවත් ප්‍රකාශය අපගේ රාත්‍රී 10ට. ඉන් අනතුරු අදත් වාද පිටියට.